හැමෝම හොඳින් අවධානය දෙන්න අපි ගිය සතියේ පටන් ගත්තේ ප්‍රක්ෂිප්ත පාඩම. එතකොට මේ ප්‍රක්ෂිප්ත පාඩමේ මූලික තියරි කොටස් ටික මම ගිය සතියේ පැහැදිලි කරා. මම අදත් නැවත මතක් කිරීමක් කරනවා. ඊට පස්සේ අපි ගණන් වලට යන්නේ. ඒ නිසා හොඳින් අහගෙන ඉන්න. හරිනේ? අපි ගුරුත්ව ක්ෂේත්‍රයේ තුල නැත්නම් ගුරුත්ව අවකාශයේ තුල මෙන්න මේ වගේ තිරසට ආනතව විසි කරපු වස්තුවක් ගමන් කරන පෙත ප්‍රක්ෂිප්තයක් කියලා හඳුන්වනවා. ගුරුත්ව යටතේ අවකාශය තුලින් පරාවලික මාර්ගයක් ප්‍රක්ෂිප්තයක් විදිහට හඳුන්වනවා. මේ ප්‍රක්ෂිප්ත ගැටලුවට අදාළව අපි මොන හරි විසඳීම් හොයනවා නම් අපි දැනගෙන ඉන්න ඕන කවුද යූ විසිකරන ප්‍රවේගය නැත්නම් ප්‍රක්ෂේපණ ප්‍රවේගය තීටා තිරසට ආනත කෝණය තිරසට ආනත කෝණය ප්‍රක්ෂේපණ කෝණය අපි සිම්පල් H කියලා ගත්තේ ප්‍රක්ෂේපණ මට්ටමට සාපේක්ෂව ඉහළ නගින උපරිම උස ආරම්භක ලක්ෂයට සාපේක්ෂව තිරස්ව ගමන් කරන දුර ආරම්භක ලක්ෂයට සාපේක්ෂව තිරස්ව ගමන් කරන දුර අපි ගත්තා තිරස් පරාසය මේ වස්තුව අවකාශයේ රැඳිලා ඉන්න කාලය හරිනේ අවකාශයේ රැඳිලා ඉන්න කාලය අපි ගත්තා පියාසර කාලය sorry පියාසර කාලය වස්තුව චලනය වෙන්නේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම යටතේ හරිනේ ඔන්න ඔය ටික අපි කතා කරා ඊළඟට අපි ගැටළු විසඳීමේදී මූලිකවම කරන්න ඕන දෙයක් තමයි මේ ප්‍රක්ෂිප්ත චලිතයට අදාළව වස්තුවේ ආරම්භක ප්‍රවේගය U කොටස් දෙකකට විභේදනය කරගන්න ඕන. ප්‍රවේගය විභේදනය කරනකොට කෝණය පැත්තට U cos theta කෝණයෙන් ඈතට කෝණයෙන් ඉවතට U sin theta. ඔන්න ඉදිර ප්‍රවේගය විභේදනය කරගන්න ඕන. කෝණය දෙසට සංරචකය U cos theta කෝණයෙන් ඉවතට සංරචකය U sin theta. අපි කිව්වා ත්වරණය තියෙන්නේ සිරස්ව පහළට U cos theta ප්‍රවේගයට ලම්බකයි. ඒ නිසා තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රක්ෂිප්ත චලිතයේදී තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. ඒක දිගටම නියතයි. U cos theta නියතව පවතිනවා. සිරස් සංරචකය ඉහළට යනකොට අඩු වෙනවා. අඩු වෙන්න හේතුව ත්වරණය තියෙන්නේ පහළට නිසා. සිරස් සංරචකය අඩු වෙලා උපරිම උසේදී බිඳුවක් වෙනවා. නැවත පහළට වැඩි වෙනවා. ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ ඔය විදිහට තිරස් සංරචකය වෙනස් වෙන්නේ නැහැ සිරස් සංරචකය අඩු වෙලා මෙතනට එනකොට බිඳුවයි ඊළඟට නැවත පහළට වැඩි වෙන්න පටන් ගන්නවා හරිද ඉතින් අපි ඔය දේවල් ගැන තමයි ගිය සතියේ කතා කරේ මෙන්න මේ ලක්ෂණ ටික අපිට අවශ්‍ය වෙනවා ප්‍රවේගයේ විභේදනය කිරීම සහ ප්‍රවේග සංරචක වෙනස් වීම ගැන ඔළුවේ අදහසක් තියෙන්න ඕන. මේ ටික එකතු කරගෙන චලිත සමීකරණත් භාවිතා කරලා අපට ගැටළු විසඳීම් වලට යන්න පුළුවන්. පැහැදිලි මේ දැනුමයි චලිත සමීකරණ එකතු කරලා අපට ගැටළු විසඳන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි මම බලා ගන්න කිව්වේ. දලා අවබෝධයක් තියෙනව නේද? මෙන්න මේ ටික ගැන මොනවා හරි ගැටළු තියෙනවද? ගිය සතියේ පාඩම ගැන
මේ සම්බන්ධයෙන් මේ ටික තේරෙනවා ඇත උස්සන්න මේ ටික තේරෙනවා අවුලක් නැහැ හොඳටම පැහැදිලිද ආ ඔව් රයිට් අද බලහරි දාන්න දැන් ගිය සතියේ එන්න බැරි වුණු ළමයි සහ අලුතෙන් ආපු ළමයි වෙබ්සයිට් එකෙන් ගිය සතියේ වීඩියෝ එක බලන්න දැන් කීප දෙනෙක් ඉන්නවා මේ අප්‍රූවල් දෙන්න බැරි වුණු يعني වීඩියෝ එක බලන්න තාම මට අවසර දෙන්න බැරි වුණු කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ටත් මම ඉක්මනින්ම අවසරය දෙන්නම් එතකොට අවශ්‍ය ළමයින්ට පුළුවන් ගිය සතියේ වීඩියෝ එක බලලා අද පාඩමත් එක්ක බැලන්ස් කරලා මේ පාඩම තේරුම් ගන්න. දැන් අදින් ඇත්තට මේ පාඩම ඉවර වෙනවා. හරිනේ ප්‍රක්ෂිප්ත පාඩම අදින් අවසන් වෙනවා. හරිද? මේ ටික ඔළුවට ගියා නම් දැන් මම ඕගොල්ලොත් එක්ක ගණන් හදන්න පටන් ගන්න හදන්නේ. ඔන හොඳින් අවධානය දෙන්න. මම එක ගණනක් ඕගොල්ලන්ට හදලා පෙන්වනවා. ඒ විදිහට අනිත් ගණන් ඕගොල්ලෝ හදන්න උත්සාහ කරනවා. හරිද? එක ගානක් මං හදලා පෙන්නනවා ඒ විදිහට ඕගොල්ලෝ අනිත් ගණන් හදන්න උත්සාහ කරන්න ඕන මුලින්ම හදන්නේ මම පළවෙනි ගාන අපි දැන් ඉන්නේ හෝම්වර්ක් 15 පළවෙනි ගාන තමයි හදන්නේ හොඳට බලාගෙන ඉන්න තිරසට අංශක 30ක් ගානතව කෝණය අංශක 30යි 40ක ප්‍රවේගයෙන් ප්‍රවේගය 40යි ගල් කැටයක් ප්‍රක්ෂේප කරයි පියාසර කාලය තිරස් පරාසය සොයන්න හරිනේ ප්‍රවේගය 40යි කෝණය 30යි පියාසර කාලය තිරස් පරාසය සොයන්නලු හැබැයි උපරිම උස හොයන්න කියලා නැහැ උපරිම උස හොයන්න කියලා නැහැ මේක මකනවා අහලා නැහැ හරිනේ ගුරුත්වජ ත්වරණය සිරස් පහලට 10යි ප්‍රශ්න දෙකක් අහනවා අපෙන් පියාසර කාලය සහ තිරස් පරාසය අප බලමු කොහමද හදන්නේ කියලා මේක මම හදලා පෙන්නනවා ඒ නිසා හැමෝම අවධානය දෙන්න ක්‍රමේ බලාගෙන ඉන්න ඒකයි වැදගත් හරිනේ මුලින්ම කරන්න ඕන දේ මුලින්ම කරන්න ඕන දේ තමයි ප්‍රක්ෂේපණ ප්‍රවේගය විභේදනය කරන්න ඕන ප්‍රක්ෂේපණ ප්‍රවේගය විභේදනය කරන්න ඕන කෝණයේ පැත්තට 40යි cos 30 කෝණයෙන් ඉවතට 40යි sin 30 හරිනේ කෝණයේ දෙසට 40යි cos 30 කෝණයෙන් ඉවතට 40යි sin 30 අපි මේක සුළු කරමු 40යි cos 30 මෙතරම් සුළු කරගන්න cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි එහෙනම් උත්තරේ එන්නේ 20යි මූල 3 තිරස් ප්‍රවේග සංරචකය 20යි මූල 3යි sin 30 භාගයයි සුළු කරොත් 20යි එහෙනම් සිරස් ප්‍රවේග සංරචකය 20යි ඒක තමයි මුලින්ම කරන්න ඕන. ඊළඟට හොඳට අහගෙන ඉන්න. දැන් පියාසර කාලය කියන්නේ ආරම්භක ලක්ෂයේ ඉඳන් මෙන්න මේ නැවත වැටෙන අවසාන ලක්ෂයට කාලය. පිටුත් මෙතන A මේක B පියාසර කාලය කියන්නේ A සිට B දක්වා කාලය. දැන් අපි භාවිතා කරන්නේ චලිත සමීකරණ. හොඳින් බලන්න.
ඒ සිට බී කියන්නේ මුළු චලිතය සම්පූර්ණ ප්‍රක්ෂිප්තය මම මුළු චලිතයට මුළු චලිතයට සම්පූර්ණ චලිතයට සිරස්ව ඉහළට S සමානයි UT දන භාගයයි AT වර්ගය දන මුළු චලිතයට මේ වස්තුවේ සම්පූර්ණ චලිතයට සිරස්ව ඉහළට ඔන්න දාන සමීකරණය. දැන් අලුත් ළමයිනුත් ඇති පොඩ්ඩක් ඉදින් කට්ටිය රවුල් යන්න පුළුවන්. දැන් මෙතන අපි මේ සමීකරණය ගත්තොත් S සමානයි UT දන භාගයයි AT වර්ග S කියන්නේ විස්ථාපණය U කියන්නේ ආරම්භක ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය T කියන්නේ කාලය සිම්පල් E කියන්නේ ත්වරණය දැන් ඕගොල්ලෝ කියන්න රූප සටහන දිහා බලලා මුළු චලිතයට සිරස්ව ඉහළට S කීයද ඕගොල්ලෝගේ මම උත්තරය බලාපොරොත්තු වෙනවා මුළු චලිතයට සිරස්ව ඉහළට S කීයද සිරස්ව ඉහළට S කීයද කෝ උත්තර සමහර ළමයි හරි සමහර ළමයි වැරදි හොඳට හිතන්න S කීයද S කියන්නේ මොකද්ද විස්ථාපණය හොඳට බලන්න විස්ථාපණයේ අර්ථ දැක්වීම මතක තියෙනවා විස්ථාපණය කියන්නේ පිහිටීම් දෙකක් අතර සරල රේඛීයව මනින කෙටිතම දුර මෙන්න ආරම්භක පිහිටීම මෙන්න අවසාන පිහිටීම මේ පිහිටීම් දෙක අතර සරල රේඛීයව මැන්නොත් කෙටිතම දුර කීයද මේ පිහිටීම් දෙක අතර සරල රේඛියව මැන්නොත් කෙටිතම දුර කීයද R කෙටිතම දුර R හැබැයි බලන්න R තියෙන්නේ තිරස්ව R තියෙන්නේ තිරස්ව මම අහන්නේ ඒක නෙමෙයි මම අහන්නේ සිරස් විස්ථාපණය සිරස් එක මේක ඔහොම උඩට ගිහිල්ලා ආයේ පහළට වැටෙනවා එතකොට ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීමයි ගත්තොත් පිහිටීම් දෙක අතරේ තිරස් විස්ථාපණය R තිරස් හැබැයි සිරස් විස්ථාපණය කීයද එයා උඩට ගිහිල්ලා ආයේ වැටෙනවා උඩට ගිහිලායි වැටෙනවා එහෙනම් සිරස් දිශාවට විස්ථාපණය කීයද බිඳුවයි සිරස් දිශාවට විස්ථාපණය කීයද බිඳුවයි S බිඳුවයි පැහැදිලිද කියන්නේ R කියන්නේ තිරස් විස්ථාපණය සිරස් දිශාවට ඉහළට ගිහිල්ලා නැවත වැටෙනවා නම් විස්ථාපණය බිඳුවයි තේරෙන ළමයි අත උස්සන්න සිරස් විස්ථාපණය බිඳුවයි නැවත ආරම්භක මට්ටමට වැටෙනවා එතනට මෙනෝ මේ ඒ මට්ටමට මෙනෝ සිරස් විස්ථාපණය බිඳුවයි කොබන තේරණ අය පැහැදිලිද ඊළඟට සිරස් දිශාවට හොඳට බලන්න සිරස් දිශාවට ආරම්භක ප්‍රවේගය සිරස් දිශාවට ආරම්භක ප්‍රවේගය 40 sin 30යි සුළු කරොත් 20යි 40 නෙමෙයි සිරස් දිශාවට තියෙන්නේ 40 sin 30යි සුළු කරොත් 20යි හරිද කාලය
මුළු චලිතයට කාලය පියාසර කාලය කැපිටල් T ත්වරණය ත්වරණය 10යි සිරස්ව 15ට එහෙනම් ඉහළට කීයද ඉහළට ත්වරණය ඍණ 10යි ඉහළට ත්වරණය ඍණයි මොකද ත්වරණය ඇත්තරම තියෙන්නේ 15ට T වර්ග සිරස් විස්ථාපණය බිඳුවයි ආරම්භක සිරස් ප්‍රවේගය 20යි කාලය මුළු චලිතයට T මොකද උඩට ගිහින් වැටෙන්නත් T කාලයක් ගත වෙනවා ත්වරණය ඉහළට ඍණ 10යි T වර්ග හරිනේ අපි සුළු කරන්න බලමු විස්සයි T ඍණ 5යි T වර්ග බොඩක බලන්න විස්සයි T ඍණ 5යි T වර්ග බිඳුවයි පොදු පද දෙන්නටම 5යි T පොදුයි මේකෙන් 5යි T එළියට ගත්තොත් 4යි මේකෙන් 5යි T ගත්තොත් T සාධක දෙකයි ගුණිතය බිඳුවයි එහෙනම් 5යි T සමානයි බිඳුව හෝ 4 ඍණ T සමානයි බිඳුව නම් මෙතනින් T සමානයි බිඳුව හෝ T සමානයි 4 බිඳුවක් වෙන්න බෑ මොකද ගිහිල්ලා මෙතනට වැටෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා උතර පියාසර කාලයේ බිඳුවක් වෙන්න බෑ විය නොහැක එම නිසා පියාසර කාලය තප්පර 4යි පියාසර කාලය තප්පර 4යි තේරෙන්නේ නැත්නම් අත උස්සන්න අලුතෙන්ම ආපු ළමයින්ද සමහර විට චලිත සමීකරණ පාඩම බෑනේ ඒ නිසා ටිකක් අවුල් ඇති හැබැයි අපේ පරණ ළමයින්ට තේරෙන්න ඕන තේරෙන්නේ නැත්නම් අත උස්සන්න හරිද හා ටික දෙනෙක් ඉන්නවා රයිට් බලා ගන්න මේ ටික ලියා ගන්න ඉක්මන් කරන්න අනිවාර්යෙන් රූපය අඳින්න ඕන ප්‍රවේගය විභේදනය කරන්න අවශ්‍ය විදියට සමීකරණ යොදන්න මේව දන්නේ නැත්නම් ලියා ගන්න මම දැන් මේ සිරස්ව ඉහළට අන්න සමීකරණය මේ චලිත සමීකරණය නිවරදිව ආදේශ කරොත් පියාසර කාලේ හොයා ගන්න පුළුවන් एक मन कर प्रवेगे विभेदने करना होना ප්‍රවේගය විභේදනය කරන්න ඕනේ. එතකොට තමයි මේ පැත්තට එන්නේ 40යි cos 30 සුළු කරාම 20යි මූල 3යි. ඉහළට එන්නේ 40යි sin 30 සුළු කරාම 20යි. හරිද? චලිත සමීකරණ පාඩම පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඇත්තරම මේ ගාන තේරෙන්නේ නැත්තේ චලිත සමීකරණ බැරි නිසා නම් වීඩියෝ එක බලලා චලිත සමීකරණ ටික ඉගෙනගෙන මේ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඕගොල්ලෝ චලිත සමීකරණ පාඩමට පන්ති ආවනම් ඒත් මේක බැරි නම් පොඩි ගැටලුවක් තියෙනවා. චලිත සමීකරණ වලට ආවා. ඒකත් ඉගෙන ගත්තා. ඒ වුණාට මේකත් බෑ.
ඒක එන්ඩින් වා ටිකක් මොඩයි. ඒක තේරුම් ගන්න. ලියාගන්න. මේ සඳුදා ඔයගොල්ලෝ ටීවී ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් බලන්න. කොබන්න ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක බලලා කමෙන්ට් එකක් එහෙම දාපු අය අත උස්සන්න. මම හිතන්නේ ඔයාලා පන්තියෙන් නම් එහෙම කමෙන්ට් වැටලා තිබුණේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක බලලා කමෙන්ට් එකක් දාපු අය පේනවනේ ඉතින්. අපි දෙයක් කරොත් උඹලා උදව්වක්වත් කරන්නේ නැහැ. එහෙමනේ. අපි මොනවා හරි වැඩක් කරනකොට උඹලගේ කිසි සපෝට් එකක් නැහැ. අපි උඹලට මේ මැරීගෙන උගන්වනවා. උඹලගේ නැහැ කිසි සපෝට් එක. හරි පේනවනේ ඉතින් උදව් කරපු ප්‍රමාණය 20ක්වත් නැහැ. බොහොම ස්තුතියි. උඹලගේ පන්තිය නම් සුපිරි. මේ සතියේ තියෙනවා ඉතින් පුළුවන් නම් බල්ල පොඩි සපෝට් එකක් දෙන්න. උඹලා පන්තියෙන් නම් මං ආයේ කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ. කිසිම සහයෝගයක් නැහැ. මේ ටික ලියාගෙන ඉවරද? ලියලා ඉවරද? දැන් අපි දන්නවා A සිට B ට නැත්තම් මුළු චලිතයට ගතවන කාලය පියාසර කාලය තප්පර 4යි. ඒ තප්පර 4 ඇතුළත එයා A සිට B ට තිරස්ව එන දුර තමයි R. අපි මේ සමීකරණයම දාමු මුළු චලිතයට मुलु चलितेड तिरस्व दामु मेक हरे मुलु चलितेड तिरस्व दानी इतकोट मुकद वेन्नी मुलु चलितेड तिरस्व दामुत मुकद वेन्नी की यद मुलु चलितेड तिरस दिशावट විස්ථාපණය තිරස් දිශාවට විස්ථාපණය කීයද? ආ ආරම්භය අවසානය තිරස් විස්ථාපණය කීයද? R ඒක R ආරම්භක තිරස් ප්‍රවේගය කීයද? දැන් තිරස් හේව විතරයි ආරම්භක තිරස් ප්‍රවේගය කීයද? 20යි මූල 3යි නේද? 40යි cos 30නේ සුළු කරාම එන්නේ 20යි මූල 3යි. 20යි මූල 3යි. මුළු චලිතයට කාලය කීයද? කාලය තප්පර 4යි. මෙතනට එන්න ගත වෙන කාලය තප්පර 4යි. තිරස් දිශාවට ත්වරණය කීයද? තිරස් දිශාවට ත්වරණය කීයද? බිඳුවයි. ත්වරණය සිරස්. තිරස් දිශාවට මේ පැත්තට ත්වරණයක් නැහැ. බිඳුවයි. කාලය 4 වර්ග. ඉතින් මේක බිඳුවයි නම් ගුණ කරාම සම්පූර්ණ පදය බිඳුවයි. ත්වරණය බිඳුවයි නම් ගුණිතයක් සම්පූර්ණ පදය බිඳුවයි. එතකොට R වෙනවා
අසූවයි මූල තුනක් ඔන්න තිරස් පරාසය අසූවයි මූල තුනයි ඔගොල්ලෝ පුළුවන් නම් මූල තුන ආදේශ කළ සුළු කරන්න ඒක වඩාත් හොඳයි මම ඔතනින් නවත්තනවා පුළුවන් නම් මූල තුන ආදේශ කළ සුළු කරන්න මම දැනට ඔතනින් නවත්තනවා ඔන්න තිරස් පරාසය අසූවයි මූල තුනයි